ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ විසින්. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනනතග්ගෝ යම් විච්ඡේවේ සංසාරෝ කුබ්බා කෝටි පඤ්ඤායති අවිජ්ජා නීවරණං සක්ඛානං තණ්හා සංයෝජනං සංධාවතං සංසරතං ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම් පදයකට සවන් දෙන මේ මොහොතේදී භාවනාවකට යෙදුණාක් මෙන් හිතේ සමාධියෙන් මේ දහම් පදයට සවන් දීම යුතුයි. මාත්‍රකාකල දේශනයේ සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේට ඇති සූත්‍ර රාශියකට අයිති මාත්‍රකා පාඩයක්. මේ දේශනේට නම් සඳහන් කරන්නේ අනමතග්ග සංයුත්ත සූත්‍රය කියලයි. මේකේ තේරුම සංසාරයෙහි මුලක් අගක් දෙන්නේ නැති ධර්මයේ සම්බන්ධ දේශනාවක් කියන එකයි අනමතග්ග සූත්‍රයෙන් හඳුන්වන්නේ. මාත්‍රකාකල සූත්‍ර පාඨ තේරුම මෙහිමයි. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ මානෙනි, මේ සංසාරයේ අගක් මුලක් නොපෙනෙන සංසාරයකි. අවිඥා නීවරණං සත්තානං, අවිද්‍යාව නැමැති නිවන ආවරණය කරන මෝහාන්ධකාරයෙන් බැඳී සිටින්නා වූද සන්නා සංයෝජනානං, තෘෂ්ණා නැමැති මහත් දැම්මකින් සංයෝජනයකින් බැඳී සිටින්නා වූද සංසා සන්ධාවිතං සංසාරකං, ඔබිනොද උත්පත්ති මරණ වාතයෙන් සැරිසරන මේ සත්‍යයන්ගේ මුල අග තෙන්විය නැහැකිය. ඒකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. පින්වතුනි, අපේ තථාගතයන් වහන්සේ මනෝ ප්‍රනිධානය මා කල්පේ හත් අසංඛේයයක්ම පිළිවවා. වාක් ප්‍රනිධානයේ මා කල්ප නවාසංඛේය කල්ප ලක්ෂයක් කිරුවා. මා ප්‍රධානයේ මා කල්ප සාරා සංඛේය ලක්ෂයක්ද කිරුවා. මේ විෂාසංකේ කල්පලක්ෂයේ තුල ඒ මහා බෝසතාණන් වහන්සේ උත්පත්ති මරණ වශයෙන් ගමන් කළ ඇති ලෝතුරා බුදු වෙන දවසේදී බොමුලදී කාප්පේ පූර්ව යාමේදී සියල්ල දැකවදාලා. ඒක මහා ආශ්චර්ය සිද්ධියක්. ඒකද කියන්නේ පූර්වයේ නිවාසානුස්මෘති ඥානය. දෙතින් කියන පෙරමිතෝ කඳ පිළිවෙල දන්නා නුවණ. මේ තෙරවිසෝ කඳ පිළිවෙල දන්නා නොවන නිකන් ලැබුණා නෙමෙයි. පැවිදි වෙලා දෙවෙනි සතියේදී ආලාර කාලාම තාපසතුමා ළඟ සමාපත්‍ය හටගොස් උද්දකරා පුත්‍රතුමා ළඟ අටවෙනි සමාපත්‍යයක් උපදවා ගත්තා. අවුරුදු 6කට ආසන්න කාලයේදී ආහාර පාන නවත්තලා කඩල ඇටියක්, මුං ඇටියක්, කොල්ලු තැඹු වතුර ටිකක් වැනි සුළු ආහාරයක් ගනිමින් ශාරීරික දුර්වලතාවට පත් වූ බැවින් ඒ සමාපත්‍ය සියල්ලම අමතක වුණා. ඒවා සමවදින්න නොහැකි වුණා. ඥාත බුදු වීමට සති දෙකකට කලින් ආහාර පාන ගැනීමෙන් පසු ශරීරයේ යථා තත්ත්වයට පත් වෙලා නැවතත් අත් සමාපත්‍යම පරිහරණය කරන්න සමවදින්න පුළුවන් වුණා.
බුදු වෙන දවසේදී සුජාතා සිටු දේවියගේ පිරිසිදු දානෙ පිළිඅරගෙන සවස්වන තුරු පිරිසිදු 49ක් වළඳලා 12න් පසුව සවස්වන තුරු රුක්ෂලං වල වැඩි සිටියේ සමාපatti සෝයෙන් බෝමුණතේ වැඩම කරවලා සත්‍ය බ්‍රාහ්මණතුමා පිළිගන්නු කුසතන මිත්‍යාල අත ලෙහලා එලා පුතනේ ආසනයක් පහළ වුණා. මේ ආසනිය උඩ වාඩි වෙලා අදිස්ථානයක් කරගත්තා. මගේ ශරීරයේ මස්නේ වියලෙතොත් වියලී වේවා. සම්පමණක් තේසෙතොත් තේසේ වේවා. නහර පමණක් තේසෙතොත් තේසේ වේවා. අටකඩු පමණක් තේසෙතොත් තේසේ වේවා. පුරුෂ ශක්තියෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු බුද්ධත්වයට නොපැමිණ නොනගිතින් නෙමී කියන අදිස්ථානයෙන් බද්ධ පරියන්තෙන් වාඩි වුණා. ඒ වෙලාවේදී විෂතුරු අග්දැහිදී සිද්ධ වෙච්ච ස්වල්ප ප්‍රමාද දෝෂයක් නිසා ඒ විපාක වශයෙන් වසවත් දිනි පුත්‍රයා දස බිම්බරක් පමණ මාර්ගණයේ සමග පැමිණලා නව මහා වැසි වැස්සෙව්වා. ගර්ජින තර්ජින කළ අවියව දෝලින් දමා ගැසුවා. ඒ සියල්ල පාරමී බලයෙන් අභිභවාගෙන බෝසතාණන් වහන්සේ ජයග්‍රහණය කරලා ඒ වසවර්ගී පුත්‍රයා සහිත මාර්ගේනාව පළවා හැරියා. ඊළඟට නැත ආනාපාන සතියෙන් භාවනාට යොමු වෙලා අත් සමාපත්තියම උපදවලා අභිඥා බලයේ පැවැත්තුවා. පළමු වරටේ පෙරවිසු ආත්ම දක්නා නුවණ නාසේ විහිදෙව්වා. භවෙන් භවයට භවෙන් භවයට උපන් ස්ථාන. ඒ තැන්වලදී මිනිසෙකු වශයෙන් උපන්න නම් නම, ගෝත්‍රය, උස, නිති, ශරීර වර්ණය, ආහාර පාන, ජීවනෝපාය, කළ කුසල කුසල් මේ සියල්ලම ඒ මහා උත්තමයන් වහන්සේගේ නුවණට පෙනී ගියා. මේ විශ්ව අසංකේය කල්පලක්ෂය කියන්නේ සුළු පටු කාලයක් එහෙම නෙමෙයි. ඒ අති දීර්ඝ කාලයේ තුලදී මහා බෝසතාණන් වහන්සේ බඹලොවට ගිය හැටි, දෙව්ලොවට ගිය හැටි, මනලොව උපන් හැටි, සූපාවන් වූ හැටි, පක්ෂීන් බවට, නාගයන් බවට, ජලචර සත්‍යයන් බවට, එවැගේම කලචර සත්‍යයන් බවට පත් වූ හැටි ඒ මහෝත්තමයන් වහන්සේගේ පෙරවිසු ආත්ම දක්නා නුවණට පෙනී ගියා. අන්තිමේදී තමන් වහන්සේට ඒක භාවනාත්ම ආරම්මණයක් වුණා. ශාත්‍රීය මැදියම් කාලයේදී නරණ උපදින සත්‍යයන්ද, සුගත දුගත යන සත්‍යයන්ද, කුසල් අකුසල් කරන සත්‍යයන්ද, සෝබන අසෝබන සත්‍යයන්ද, අතීතයේ දින හතක්, අනාගතයේ දින හතක් සහිතව 15ක් තිස්සේ සියලුම දේ දිවස් නුවණින් දැකවදාලා. ඒතොට මෙසේ තමන්ගේ අන් සත්‍යයන්ගේ කර්මා රූපව භවෙන් භවයට එන නැති දැකීමෙන් පටිච්ච සමුප්පාදය සත්‍යස්ක වශයෙන් දැකගත්තා. මේ හැම ආත්මාවයකම උපන්නේ කර්ම ශක්තියකින්. කර්මයේ කරන්න හේතු වූයේ අවිද්‍යාවයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි මුල් කොට ඇති. ඒ හේතුන් රැස් කරගන්නාද කුසලයන්ගෙන් සුගති භූම ලෝපන්න. ඒ කර්මයන්ගෙන් රැස් කරගන්න අකුසල කර්මයන් බලෙන් දුගති භූම ලෝපන්න. එහෙම භවයෙන් භවයට සමන් වාසේ ආව ඇති. ඊළඟට සංස්කාර නිසා ප්‍රතිසන්දි ලැබු ඇති. ප්‍රතිසන්දි නිසා නාම රූප දෙක ඇති වූ ඇති. නාම රූප නිසා ආයතන පහළ වූ ඇති. ආයතන නිසා ස්පර්ශ ඇති වෙච්ච ඇති. ස්පර්ශ නිසා වේදනාවන් හටගත් ඇති. වේදනාවන් නිසා නැස තෘෂ්ණාව හටගත් ඇති. තෘෂ්ණා නිසා උපාදානත් ඇති වුණ ඇති. රාගයේ උපාදාන නිසා නැවත කර්මයන් සිද්ධ වූ ඇති. කර්මයන් නිසා උපපත්ති භවයන්හි නැවත නැවත ජාතියට ඉපදීමට පත් වූ ඇති. ඒ තැන්වල ජරා මරණයට පත් වූ ආකාරය. ඒ තැන්වලදී ශෝකය, හැඬීම, වැළපීම, කායික දුක, මානසික දුම්නස විඳ ඇති. දැඩි ආයාසයන් පත් වූ ඇති. හිතේ පැතු දේවා ඉෂ්ට නොවූ ආකාරය. පංචස්කන්ධ පරිහරණය කිරීමේ කොමුණාසේගේ නුවණට අරමුණු වුණා. එහෙම විපස්සනාට නඟලා අන්තිමේදී අලුයම් කාලයේදී
ඒ පටිච්චසමුප්පාද විපස්සනාව මුල් කොට ඇති සීලම විපස්සනා ඥාන මුදුන් පමුණු අගෙන දසදහසක් ලෝක ධාතු එක පැහැර කම්පාවෙද්දී දෙදසක් මංගල්‍යේ පූර්ණිමිති පාන වෙද්දී සවාසන සසලක් ක්ලේශයන් ප්‍රහාණය කරමින් චතරමග ඵලානුක්‍රමින් සම්මා සම්බුද්ධත්වයට පත්වේ වදාලා 17ක් තිස්සේ සමවත් සෝයෙම්ම නිවන් සපෙ නිින්දා මෙම සත්‍යයක් ගෙවලා තමන් වාසයේ ධර්ම ගාම්භීරත්වයේ සිහි කෙරුවා සාම්පති බ්‍රහ්මයාගේ ආරාධනයෙන් ලෝදෙසේ බුදු ඇසින් බලා ධර්ම දේශනේ කරන්න කැමති වුණා ඊළඟට ධම්සක්කයතුන් දේශනේ පැවැත්වුවා බුදු වීමෙන් මාස දෙකක් වෙන ඇතල පොය දවසේදී ඒ දවසේදී දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්පින්දනේ වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවයි ඒ දේශනාවෙන් මිනිසයන් අතරට අඤ්ඤා කොණ්ඩඤ්ඤේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ දෙවියන් බ්‍රහ්මයන් අතර අසංකේයයක් පිරිස සෝවාන් මාර්ගඵලින් අමා මහ නිවන අවබෝධ කළා. ධම්ම රාජයන් අතුරින් 18 කෝටියක් දෙන අරිහත්ත්වයට පත් වුණා. එදා පටන් 45 අවුරුද්දක් මුළුල්ලේ ඒ සරුවක්යන් වහන්සේ නානා ආකාරයෙන් ධර්ම දේශනා කරමින් සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනාට අමා මහ නිවන් සුව පානීය කෙරෙව්වා. ඊමේ දේශනාවන් අතරේ තාම සංවේගදායක දේශනාවක් තමයි මේ අනනතග්ග සංයුත්ත දේශනාව. මේ දේශනාවේ සඳහන් වෙනවා නසෝ භික්ඛවේ සත්ව සුලබ රූපෝ යෝ ඉමිනා දීගේන අද්දුන නේ මාතා භූත කුඹෝ න පිතා භූත කුඹෝ ආදී වශයෙන් මහණෙනි මේ දීර්ඝ සංසාරයේ යම්තා අසංකේය අප්‍රමේය සත්‍යයන් ඇතොත් ඒ අසුරින් මවන වූ කෙනෙක් නොනැත ධ්‍යාන වූ කෙනෙක් නොනැත සහෝදරයා සහෝදරිය දුව පුතා වෙච්චෙක් නොවෙච්ච කෙනෙක් නැත අමුසමියන් නොවෙච්ච කෙනෙක් නැත එකවඩක් නෙමේ අසංකේය අප්‍රමේය වාරවල මේ දීර්ඝ සංසාරයේ ඕනුවන් එක්කාසෝන එකම මව කෙනෙක් සුමනාවතී කෙනෙක් එකම මව එවාගේම තිස්සකෙන් එකම පුතාට මේ සංසාරයේ තෙවූ කිරි සතර මහා සාගරයේ ජලයට වැඩි එකම මවක් සුමනාවතී කෙනෙක් එකම මව තිස්සකෙන් පුතාගේ අභාවයෙන් සඳුළු කඳුළු සිව් මහා සාගරයේ ජලයට වැඩි ඒ නිසා මේ තරම් දීර්ඝ සංසාරයක නැවත නැවත ඉපදෙමින් ජරා රෝග මරණ ආදියට පත් වෙමින් මේ සංසාර ගමන ආවා අපේ තථාගතයන් වහන්සේද හේමී කුමාරයා වශයෙන් ඉපද සිටි අවස්ථාවේදී ජාති ස්මරණ ඥානේ පහළ වුණා පෙර ජාති ජාතියෙන් පේන්න පටන් ගත්තා මේ ලපටි අවදීයේදී මිපදී මාසයක් ජීතන පිය රජුරුවන් විසින් මේ දරුවා වඩානින්න වෙලාවේදී රාජාපදාධිකාරයන් 4 දිනෙන් ගෙනාවා දඬුවම් නියම කරවා ගන්නට රාජ පුරුෂයන් එයින් එක එක්කෙනෙකුට ගෙලවසා දාන්න කෙනෙකුගේ අත්පාසින්දින්ද කෙනෙකුගේ වස්තු සම්භාරයේ රජසන්තය කරන්න කෙනෙක් රටේ නිරපන් නිරපන්නටත් මේ රජුරු අන දුන්නා මේක ඇහුණා වූ මේ තේමී කුමාරයාගේ හිතේ මහා බයක් ඇති වුණා මක් නිසාද මේ තේමී කුමාරයා වශයෙන් උපන්නේ බෝධිසත්ව ධර්ම ඇති කරගන්නේ එහෙනම් මම මේ යන්නේ සංසාර ගමනක යහදී කරලා වරුදු 84,000ක් ඒක දුක් විඳලයි මේ නැත් මනලව රජගෙදර උපන්නේ අයම සජකම කරොත් එහෙම අපායට යන වෙනවා කියලා තේරුම් අරගෙනයි මේ බයටපත් උනේ ගොළුයෙක් බියෙක් කොරෙක් හැටියට අවුරුදු 16ක් මේ රජගෙදරේ මේ දරුවා වටක් සමාදන් වෙලා හෙල්ලෙන්නේ නැතුව හිටියා. කිසිවක් ඇහෙන්නේ නැති හැටේට අතක් පයක් දිගාරින්නේ නැති හැටේට අතාකල නැති හැටේට බොහොම දුකසේ ඒ අවුරුදු 16 ගත කළා. මේ රජදරුවත් රාජ්‍ය මාගමේසියක් නැතිමිතුවරුනොත් වෛද්‍යවරුනොත් ලොකල පරීක්ෂණයක් නැහැ. හැම පරීක්ෂණයක්ම කළත් මේ දරුවාගේ ගතිය වෙනස් කරන්න බැරි වුණා. අන්තිමේදී නගර වැසියන්ගේ නියමයෙන් පාරජිරුවන්ගේ අණින් සුනන්ද රේදුරු විසින් මේ දරුවා කැලෑවේ ගෙනිහිල්ල වලක්සපල වල දාන්න නියමිත වුණා. සුනන්ද රේදුරු විසින් මේ දරුවා කරත්තක දාගෙන ගිහිල්ල දේවානුභාවයෙන් ඈතට ඈතට යැවිල වනාන්තරයකටම යැවිලා කරත්තේ නවත්තලා වලක්සපන කොට මේ දරුවා ඇහැරලා බැලුවා.
ඒ වෙලාවේ සෙනෙහ ගිය වනාන්තරයක් බව. ඒ වෙලාව අතපා දිගෑල්ලා පිටිනැන්දා. හේල කඳන් වාගේ බොහොම ලස්සන අතුල් පතුල් සහිත අවයව. ආසනෙන් මේ සාල එම ඥානාවෙන් බැහැලා කල්පනා කළා මේ පුජ්‍යලයා මං එක්ක සටන් කරන්නවත් මට පුළුවන් දෙ කියලා බලන් රතේ තනියකින් ඉස්සුවා. පුළුවන් වුණා. ඒ වෙලාවේදී විශ්වකර්ම දේපුත්‍රයා සංදේව රජාණන් ඇවිල්ලා මිනිස්සු ඇසින් මේ දරුවාට ඇන්දෙව්වා. ඒලා සුනන්ද රේදුරට කතා කළා. මොකද මේ වලක් කාරන්නේ? දැනි කාරණාද නිදා කාරණාද අලහාරණාද? මේ රේදුරා වලට බැලලා ඉන්නේ උඩ බලන්නේ නැතුව කියනවා අපේ රජුගන් කියනවා කාලකන්නේ පුතේ. ඒ පුතා වල දාණ්ඩයි. එතකොට මේ කුමාරයන් වහන්සේ ඒ ජීවිතයෙන් කවදාකවත් අකුරක් ඉගෙනගෙන නැහැ. පෙර જાති જાතියෙන් ඉදී දිනු කරගත්ත නුවණ තියෙනවා. මෙහි හඳින් ගාථාවක් කියුවා. අදම්මං සාරකේ කයිදා මංචේ ත්වන්නිකනම් වනේ. යක්ෂරුක්කත ඡායායේ නිසීදයේ සයේවා නසස සාකා භංජේය මිත්‍ය දූභී පාපකෝ කියලා බණපදයක් කියුවා. ඒ දුරෙනි ඔබ කරන්නේ අධර්මයක්. යම් කෙනෙක් ගමනක් යන වෙලාවේ ගහක් මුල මොහොතකට හෙවන ගත්තනම් ගමන් ඇරියා නම් සත්පුරුෂයෙක් විසින් ඒ ගහේ කඳේ ඉරක් වැන්දේ යුතුයි ගහේ අත්තා කෙකලා කොලයක් වත් නොකඩී යුතුයි. ගාත ආචාර කරමින් ගාවට පිරිද්දු කරලා ගාත පැන්නක් කරලා වැලිහෙලා ගාත ආචාර කරලා ප්‍රදක්ෂිනා කරලා යන්නේ. ඔබ හිතන්නේ මහරජුගේ වෘක්ෂයක් කියලා. රජුගන්ගේ කොතුනුව කියන්නේ වෘක්ෂයේ සාකාවක් කියලා හිතන්නේ. ඔබ දැන් රජුගන්ගේ ඉරණි ජීවත් වෙන කෙනෙක් නම් රජුගන්ගේ පුතකවන මේ සාකාවට හිංසාවක් කියන අධර්මයක් මිත්‍යාද්‍රෝහීකමක් කියලා මේ බණේ කියනකොට උදැල්ලුවා මේ රියදුරා දැලුවාම දෙව් කුමරෙක් වගේ කෙනෙක් ලස්සනට ඇඳ පැළඳ ගත්ත ඔටුන්නක් දරාගත්ත දෙව් කුමරෙක් වාගේ. ඇව තමුන් කවුද? මම තමයි පේනේ කුමාරය ඇවිත් බලන්න රටේ. දැනුවාම ඇත්තට කුමාරයා බව තේරුම් ගත්තා. අඬලකි වානි යම් ආපහු යම් මට ඔකු සම්පත් ලැබේ මහරජුරුවන්ගෙන් කියලා. ඒ වෙලාවේදී ගාථා 10කින් මේ රේදුරාට බණක් කිව්වා. ඒ බණෙන් සඳහන් වෙන්නේ කළගුණ සැලකීමේ ආනිසංස 22ක්. ඒ කියන්නේ දරුවන් විසින් දෙමව්පියන්ද, එවැගේම ශිෂ්‍යයන් විසින් ගුරු උතුමන්ද, කවර නමුත් උපකාරයක් කළ සත්පුරුෂයන්ද, ගරුකල ඇත්තේ ඇති ගෞරව කිරීමෙන්, බුමන් කිරීමෙන්, කළගුණ සැලකීමෙන් ලැබෙන ආනිසංසත් ඒ ගාථා 10න් පාදා දුන්නා. ඉතින් රියදුරාට කිව්වා ගම් යන්න තමන් මගේ දෙමව්පියන්ද මං ගන්දා කියන්නේ, මං සැතෙන් ඉන්නවා කියන්නේ. මං අය යන්නේ නෑ. මං මොකද කාරණේ මේ ගණාන්තරයට එන්න හේතුව? මං අවුරුදු 20ක් මේ රටේ රාජ්‍ය කරලායි. අවුරුදු 80000ක් අපායේ දුක් විඳින්නේ. අයත් මං රාජ්‍ය කළොත් අපායට යන බය නිසායි මං මේ වනාන්තරේ පැවිදි වෙන්න ආසාවෙන් වතක් සමාදන් වෙලා අවුරුදු 16ක් දුක් විඳින්නේ. මම දැන් පැවිදි වෙනවා. මගේ මව්පියන් කියන්නේ මං පැවිදි වුණා කියලා. මං ඒ ඇත්තන්ගේ දීර්ඝාස පතන බව කියන්නේ කියලා පිටක් කෙරුවා. රේදුරා ආපසු දේවානුභාවයෙන් නැවී පෙනී ගිය මාර්ගයෙන් රජවාසයට ගිහිල්ලා මේ ප්‍රවෘත්ති කිව්වාම හැමෝම විස්මිත වුණා. මහරජුරුවන් නෑනියන් ඇතුළු සියලුම දෙනා දවස් 7ක් ඇතුළත මේ ආරණ්‍ය සොයාගෙන ආවා. ඒ වෙනකොට මේ තේමියේ කුමාරයන් වහන්සේ පැවිදි වෙලා තාපස පරිද්දෙන් පැවිදි වෙලා ඥානබිච්ඡා උපදවාගෙන හිටියා. මහරජුරුවන් ඇවිල්ලා ආරාධනා කළා. ආපසු ගෙදර යන් මම දැන් වයසයි, මේ දරුවාටයි රාජ්‍ය හිමි තමා සතු රාජ්‍ය බාරගන්න කිව්වා. එනාමයේදී මේ කුමාරයන් වාසයේ කියලා විස්තරේ පහදා දුන්නා. ත්‍යානන් වාස මං අවුරුදු 20ක් ඔය මාලිගාවේම රාජ්‍ය කරලා අවුරුදු 80000ක් අපායේ දුක් විඳලයි මේ නැට උපන්නේ. අයමත්මම රාජ්‍ය කළ අපායට යන්න බැරි නිසායි මම මේ අභිනිෂ්ක්‍රමණය කළේ. මම නැවත රාජ්‍ය කරන්නේ ත්‍යානන් වහන්සේ කිව්වා. එතකොට එළාවේ පියාණන් වහන්සේ කියනවා මේ වාගේ වාසනාවන්ත, සීලවන්ත, ගුණවන්ත, ඥානවන්ත, පුණ්‍යවන්ත, රූපවන්ත දරුවෙකුටත් රාජ්‍යය පාවුණා නම් මටත් එපා. පැවිදි වුණා. මෞතුමියත් පැවිදි වුණා.
පැමිණි සියලුම දෙනාම කවුස් ප්‍රවේදයෙන් පැවිදුණා. ඒ බව ආරංචි වෙච්ච නගරවැසියෝ, ගම්වැසියෝ, ජනපදවැසියෝ ඔක්කොම ඇවිල්ලා පැවිදුණා. ඒ බව ආරංචි වෙන අසල්වාසී රාජ්‍යවල රාජ්‍ය හතක සෙනඟෙල්ලා පැවිදුණා. ඒ සියලුම දෙනා තාශ්‍රම සහ ආහාර පාන සඳහා පළසුරු එවාගේම ජලපාතය කුටිසෙනසුම් පාස ඔක්කොම මේ මහෝත්තමයන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් දෙවියන් විසින් මවා දුන්නා. කෝටි සංඛ්‍යාත ජනකාවක් එක්ක මහන්දම් පුරලා ආයු කෙලවර බඹලෝ උපන්නා. මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා සංසාර ගමන. රජකම් කළත් අපායට යනවා, සිටුකම් කළත් අපායට යනවා, බඹලෝ හිටියත් නැතිගේ ඇවිල්ලා අපායට යනවා, දෙව්ලෝ හිටියත් අපායට යනවා. සංසාර ගමනේදී භයානක තැන මෙතනයි. සමස්ත හේනාම චත්තාරෝ අපාය සකජේ සරිසා සෝවංවත් නූනානම් සීල ප්‍රතුජ්ජනියන්ගේ නිවත වාගේ තමයි සතර අපායේ. තිරිසං අපාය, ප්‍රේත අපාය, අසුර අපාය, නරක ආදී කෙන මේ හතර තමයි ප්‍රතුජ්ජන සත්‍යයන්ගේ නිවස. නිතරම යන්නේ ඔතෙන්දයි. නිවසක ජීවත් වෙන කෙනෙක් කලාතුරකින් ගමකට, රටකට, ජනපදයකට ගිහිල්ලා ආයෙත් එන්නේ නිවසටයි. ඒ වාගේ මේ අපාගත සත්‍යයෝ කලපිනක් ඇතොත් මනුලොවට, දෙව්ලොවට, බමලොවට යනවා, අයමත් වෙන්නේ අපායට. මේ තරම් අපායේ භයානකත්වයේ මැනවින් තේරුම් ගත්තාම ඥානවන්තයෝ අප්‍රමාදව සිල් පුරනවා, සමත වඩනවා, විපස්සනා වඩනවා, සත්‍යයෙන් වළකිනවා, දසකුසලෙන් වළකිනවා, නිති පංචේ කොහයක සිල් රකින්නවා, දස පාරමී පිරෙන හැටියේ කුසල රැස් කරනවා, ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම නිසා නැත නැත අපායට යන ගමන වැළකී සුගතියෙන් සුගතියට ගමන් කරලා යන්නවතකදී ලෝකේ කවදාකවත් තීනිතින්වත් නොදුටුවා වූ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ කර ගැනීමෙන් නැත නැත ඉපදීම, ජරා ව්‍යාධි, මරණ ආදී දුක් ඇති මේ සංසාර ගමන ගෙවන් කරලා අජාත්‍යජන අව්‍යාදී අශෝක අනුපායාස අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා. අපට ලෝතුරා බුද්ධ ශාසනයක් ලැබුණේ මේ සඳහාමයි. බෞද්ධයන් වශයෙන් අපි සම්මාදිට්ඨික බෞද්ධයන් වශයෙන් උපන්නේ මේ සඳහාමයි. නැත්තම් මේ ලෝක ධාතේ මොනතරම් බෞද්ධ නොවන, සමිදුතු නොවන ජනතාවක් ඉන්නවද? ඒ අතරින් තේරිලා දේරිලා පෙරිලා මේ වාගේ පතර උපදේශ වාසයක සිල්වත්, ගුණවත්, ඥානවත් බෝසත් දෙමෝපියන් ඇතුව, කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව, සම්මාදිට්ඨිය ඇතුව, සද්ධා සම්පන්නව අපි පාලනේ සිටින්නේ වෙන කිසිම හේතුවක් නෙමේ. පෙර ජාතිවලදී සංසාර භය දැනගෙන සතරින් මිදී නිවන් සුව ලබන්නට ප්‍රාර්ථනා කරගෙන පැමිණ බැවින් අපට මේ බුද්ධෝත්පාද කාලයේ හොඳ බෞද්ධ ජීවිත ලැබුණා. එමේ බෞද්ධ ජීවිතවලදී අප විසින් කළ යුතු වන්නේ කර්යාදිත්‍ය සීතෝව නක්කමච්චෝ සනාගමෝ කියන මේ උපදේශයට අනුව විසගිනි ගත්තකු ඒගිනි නිවන්ද ප්‍රමාණ වෙන්නක් මෙන් දාන, සීල, භාවනාදී කුසල ක්‍රියාවල අප්‍රමාද වීමයි. දැන් අද මේ සිද්ධ කරන්නේ එවැනි අප්‍රමාද වීමේ මහා කළගුණ සැලකීමේ පුණ්‍ය කර්මයක්. මේ පුණ්‍ය කර්මයේ තුලින් අප විසින් රැස් කරගනු ලැබෙන්නේ නිර්වාණ ගාමිනී ප්‍රතිපත්ති සම්භාරයක්. ඒ කියන්නේ අපි අද මේ පින්පමුණු ලබන ගම්පහ පින්වත් වයිමී එක්මන් මුදලානි මහත්මයා තමන්ගේ ජීවිත කාලය තුළ අර ඉසිගෙන ගත්තකු යගෙන නිවන් දෙපමාණ වෙන්නක් මෙන් අප්‍රමාණ පින්කම් කරගත්ත ආදර්ශමත් බෞද්ධ මහෝපාසක තුමී. එතුමාගේ අතින් පුදුමාකාර ආචාරයේ පින්කම් සිද්ධ වන බොහෝ පූජනීය ස්ථානවලක් තමන්ගේ වත්තේ ආශ්‍රමයක් කරවලා චෛත්‍යයේ බුදුගේ ආදී පවා හදලා සිල්ලාරාමයක් ඇති කරලා තවත් බොහෝ පින්කම් වලින් ජීවිතයේ වාසනාවන්ත කරගෙනයි තමන්ගේ ආශ කෙලවර මෙලවෙන් එලවට ගියේ. ඉතින් ඒ දරු පිරිස අතරේ පින්වත් නිමල් මහත්මයා, නිමල් යාතුගොඩ මහත්මයා ප්‍රධාන එම සහෝදර සහෝදරී පිරිස නේද පිරිස එකතු වෙලා එතුමානන්ද කළගුණ සැලකීම පමණක් නෙමෙයි, ඒ වාගේ යහපත් කල්යාණ මිත්‍ර දෙමෝපියන් ඇතුව සංසාර ගමන කෙටි කර ගැනීමට මේ කරන කළගුණ සැලකීමේ කුසලයේ පාරමිතාවසෙන් ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන්
අපට හේතු වාසනා වේවා කියන ප්‍රතුමයි මේ සිද්ධ කරන්නේ. ඒ අනුව සලක බැලීමේදී මේ පින්කම තුලින් අපි සිද්ධ කරලා තියෙන්නේ එතුමා නන්දේ මෑණියන්ට සහෝදර පිරිසට පින්දීම පමණක් නෙමෙයි අප සංකාන තුලේ මගපල නිවන්සුව ගෙන දෙන ආර්ය අෂ්ටාංග මාර්ගයකිතේ වර්ධනය කර ගැනීමයි. දැන් මේ පින්කම් සිද්ධ කරන්නේ රත්නත්‍රයේ ගුණ සිහිපත් කරමිනුයි. රත්නත්‍රයේ ගුණ සිහිපත් කිරීමේදී පහළවන අරමුණ කෙරෙහි යති යතේන සම්මාදිට්ඨියයි. නිවන් පැතීම මෙච්චෙත් පහළ කර ගැනීම කරුණාසාගත සිත් පහළ කර ගැනීම නිසා ඒ සම්මා සංකල්පනා නම් වෙනවා. ඒ වගේම මේ කුසල ක්‍රියාවන් යෙදෙන යෙදෙන සිතක් ගානේ නූපං අකුසල් නූපදී යනවා උපන් අකුසල් යටපත් වෙනවා නූපන් කුසල් කෙත් අලුතෙන් පහළ වෙනවා අලුත් කුසල් කෙත් වැඩි වැඩි වර්ධනය වෙනවා ඒ සඳහා යෙදුණු උත්සාහය තමයි සම්මා වායාමය. මේ කුසල් සිතේ පහළවන කුසල සිහිය සම්මා සතියයි. ඒ වගේම සිතේ පහළවන නීවරණයන්ගෙන් යතපත් නොවුණු ඒකග්ගතාව සම්මා සමාධියයි. මේ මාර්ගාංග පහක් එක සිටින මේ පින්කම ඇතුළෙන් පහළ වෙනවා. ඒ අතරේ සිල් සමාදන් වීම හා අවතුම් පැවතුම් වලදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මාර්ගාංග තුන වෙන වෙනම හිතේ පහළ වෙනවා. මේ කුසල ක්‍රියාව සඳහා වචනේ කතා කරන්නේ මුසාවාදයෙන් තොර, පිෂණ වචනෙන් තොර, පරුෂ වචනෙන් තොර, හිස් වචනෙන් තොර, යහපත් වචන බැවින් ඒ සම්මා වාචාවයි. මේ කුසල ක්‍රියාවේ තමන්ගේ ශරීරයේ අවයව අස්පා දෙපා ආගේ යෙදෙනකොට එහි දීප්තානුගතයෙන් තොර, අදත්තාදානයෙන් තොර, මිච්ඡාචාරයෙන් තොර කුසල ක්‍රියාව කය හසුරවන බැවින් ඒ සම්මා කම්මන්තියයි. රාජේන හුස්ම ටික ගන්නේ පවා කුසල් සිහියෙන් බැවින් ඒ සම්මා ආජීවයයි. මෙන්න මේ පින්කම තුලින් ජවන් සිතක් ගානේ අප විසින් රැස්පත් කරගනු ලැබෙන්නේ සතර මඟඵල නිවන්ගෙන දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි හිතේ දෙන වාරයක් වාසා බෝධිපාක්ෂික ධර්ම 37 මේ සිතේ සිල්වැලියෙන් වැඩෙනවා. බෝධිපාක්ෂික ධර්ම 37 වැඩෙන්න වැඩෙන්න දස පාරමී දායමීතේ ප්‍රෝපණය වෙනවා, වර්ධනය වෙනවා, දියුණු වෙනවා. මේක නිසා තම තමාගේ නිවන සමීප වෙනවා. මේ කළ ගුණ සැලකීමේ කුසල ක්‍රියාවෙන් ඒ මෞපියන් දෙතලා සහෝදර පිරිස ඇතුළු යම් තාක් දිනෙක මේ සම්බන්ධව සාදුකියා සිත් පාදවාගෙන අනුමෝදන් වෙතොත් අපේ පැතුම ඒ සෑම දෙනාටද මේ වාගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්නේ ලැබී ආරි සත්‍ය අවබෝධයෙන් අමාම නිවන් සුව ලබත්වා කෙන මේ උදෙසීමයි. එනිසා ආත්මාර්ථේ පරාර්ථේ කෙන උභයාර්ථේන සිද්ධ වෙන පුණ්‍ය නිදානයක්, පුණ්‍ය වාසනාවක්, පුණ්‍ය සම්භාරයක් අද මේ දාසේ මුදුන්පත් කරගත්තා ආත්‍යාසිතේ සනිසිල් නැති කරගන්නට ඕනේ. අපේ සරුවඥන් වහන්සේ අනන්ත ජාති සතර ආශ්‍රයන් නිදී මේ සංසාර ගමන ගැන මනමින් තේරුම් අරගෙන බුද්ධ ශාසනය සංලක්ෂ 12,000කදී බණ දාම් ඉගෙනගෙන එවැගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන බෝධිපාක්ෂි ධර්ම වැඩෙන බෝධි සම්භාර ධර්ම වැඩෙන කුසල ක්‍රියාවන් පරිපූර්ණ කරගෙන ඇවිල්ලා බෝමුලාරා වැඩි ඉඳගෙන මාර පරාජයකට ලෝසුදා බුදු වුණ තමන් වහන්සේ ආબોධ කරගත්තේ ගාම්භීර ධර්මයේ ලෝට දේශනා කළා. සූවිසී අසංකේ නව කෝටි 60,00,000 දෙනාට අමාම නිවන් ආબોධ කරවා දුන්නා. තමන් වහන්සේ කෙටි කලකින් පිරිනිවෙන බැවින් අනාගතේ බලා සුවාසුදාස ධර්මස්කන්ධයේ දේශනා කළා. තමන් වහන්සේ ආයුෂයාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ආලෝක කළ මිනිපානක් නිවෙන්නාසේ පිරිනිව වුණා. සාතන් වහන්සේලාද පිරිනිව වුණා. සෙසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව කර්මා රූපව මේ පරිලව ගියා. කදීතු විහාරස්ථාන රාජධාන උයන් කුකුණු මාලිගාදී සියලු සම්පත් නෂ්ඨාවශේෂ වුණා. මේ වාගේ රහඳ සාරකා මහා ප්‍රතිමා මේරු පර්වත මහා සාගර වැනි කල්පස්ථායි වස්තුද දිවල් දරුවන් ලිදි කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී මේ පාරිභෝගික වස්තුද කෑමින් බීමින් ඇඳුමින් පැළඳුමින් වතෙන් මුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලද හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මද
ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවේ නැති වෙවේ සංසතේ පරම්පරා වශයෙන් පවත්නා බැවින් අනිත්‍යයි ඇති වෙන් නැති වෙන් දෙයෙන් නිතර තෙලිපෙනී පවත්නා බැවින් දුක්ඛයි හැමතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි අස්පීකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ වූ මේ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛානි සත්‍යයි ඒ දුක නැත නැත ගෙන දෙන තෘෂ්ණාව ප්‍රධාන හේතු සම්භාරයේ දුක්ඛ සමුදයරි සත්‍යයි ඒ දුක නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි නිවන ආબોධ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගාරි සත්‍යයි අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේලා විසින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දසපාරමී ධර්මයන් සපුරා ආරි සත්‍ය ආબોධයෙන් අමා මහ නිවනේ සැනසීම දෙපත් වේවදාලා සතර ගමන අවසන් කළා වූ තෙලිස් කිනිමෙල නිවාසාන්ත නිවෙනින් සදාට සනිසේ වදාළා වූ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්්‍යාපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරගන්න සෑම කුසලයක් අපටත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාටපත් වේවා සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම බාටපත් වේවා දසපාරමී බාටපත් වේවා එමගින් කතු බෝධි ඥානයෙන් සුවසේම චතුරාරි සත්‍ය ධර්මය ආબોධ වේවා කියා ප්‍රාර්ථනා සබමු අප සෑම දිනාට මේ කුසලානිසංස බලයෙන් මෙලව ජීවනව පරලොව සුගතිය සාන්ත නිවන දක්වා අතරක් නෑර යා ගැනීමට ධර්ම සත්‍ය වැඩේවා අවසන් වරට අපට දෙවියන් සෑත සමස්ත ලෝක සත්‍යයට මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවි සැනසේ වදාළ අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා අපි ප්‍රාර්ථනා තබමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී ක්‍රීමේ කුසලානි සංසබලෙන් සමිත දෙලව ජයගෙන පැතු බෝධීන් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා ඒ ධර්මානුශාසනා පැවැත්වු දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ සතුලින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැයීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොදන්නා මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.